ලෝකයේ අටවෙනි පුදුම ගැන අද කතා කරන්න වීඩියෝ එකට යන්න කලින් මතක ඇතුව මාව subscribe කරන්න. සීගිරිය නිර්මාණය කළේ කවුද බං? කාශ්‍යප යකෝ. ඔබ ඒකවත් දන්නේ නැද්ද? කට්ටිය ගත් කටරම කියන්නේ කාශ්‍යප රජු මේ නිර්මාණය කළා කියලා. මේ වැරද්ද උඹගේ මගේ නෙමේ, අධ්‍යාපනයේ ගුරුවරුන් විසින් සීගිරිය කාශ්‍යපට සින්නක් කරම ලියලා. අද දකින්නේ සීගිරිය මතුපිට නිර්මාණය කර ඇති නිර්මාණයන් කිහිපයක් පමණයි. මම මේ කියන්න යන කතාව ඔයාලා වැඩිය අහලා නැතුව ඇති. සූර්ය ගුණසේකර කියන්නේ රාවණා රජු ඇතුළු ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පර්යේෂණ කරන කෙනෙක්. එයා සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ පිරිසක් එක්ක ගවේෂණයක් කියලා. මහත් වෙලා ධන්නවද මම ඉස්සර අන්ද කෙනෙක් නෙවෙයි. මට මෙහෙම වුණේ මට මහා විශාල පවකට සම්මාදම් වෙන්න සිද්ධ වුණා. මහත්තයලට කියන්න මම XCP බෙල් මහත්තයාගේ කාලේ සීගිරියේ එයා එක්ක කැණීම්වලට අත් උදව් දීපු සේවකේ. ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතර ඉතුරු වෙලා. අපි සීගිරිය කැණීම් කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොයෙකුත් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බ වුණා. එතන කට්ටිය කැණීම් කරනකොට අපි හොයාගන්න පුළුවන් වුණා පඩිපෙළක්. මේ පඩිපෙළ සීගිරිය ගල මුදුනේ ඉඳන් ගල පාමුලට වෙනකම්ම යනවා. ගල ඇතුළතින් ඒ ගැන කිසිදු හාංකවිසියක්වත් පිටතට පේන්නේ නැහැ. පඩිපෙළේ තැනින් තැනට ගිමන් නිවන කාමරද්ද තියෙනවා. ඒ කාමරවල තියලා ගොඩක් වටින පුරාවස්තු අපිට හම්බ වුණා. බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එළියට ගෙනාවා. ඇවිත් අපිට කිව්වා පඩිපෙළේ ගල මුදුනේ තියෙන දොරටුව කොන්ක්‍රීට් දාලා සම්පූර්ණයෙන්ම වහන්න කියලා. අපිට ඒ කතාවට පුදුම හිතුණා. ඒත් අපි කිව්ව විදියට වැඩේ කරා. එදහින් පස්සේ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් නම් වුණේ නෑ. සමහරක් අය ලෙඩ වුණා. සතා සිව්පාව ගහලා මැරුණ. ගහක් ගලක් වගේ හිටපු මම දවසක උදේ නැගිටිනකොට ඇස් සරිනකොට මම අන්ද වෙලා. මේ පින්තූරේ දැක්වෙන විදිහට රතුපාටින් රවුම් කරලා තියෙන්නේ හරියටම දොරටුව තියෙන බවට අපිට සලකන්න පුළුවන්. මේ පඩිපෙළ අදටත් භාවිතා නොකරනවා. ඒ වුණාට මේ පඩිපෙළ අදටත් තියෙනවා. මේ ඡායාරූපේ දැක්වෙන විදිහට ඉදිකිරීමක් වෙන බවට අපිට හිතන්නට පුළුවන්. මේ පින්තූරයේ තියෙන්නේ සිංහ පාදයයි. කලින් පෙන්නපු රූපයට අනුව දැන් තියෙන රූපයේ දොරටුව ලෙස අපිට හිතන්න පුළුවන්. ඒ අනුව සිංහ පාදය තියෙන තැනට මදක් උඩින් තමයි සීකිරිය අභ්‍යන්තර මාලිගාවේ දොරටුව පිහිටලා තියෙන්නේ. දැන් එතන දොරටුවක් නෑ. එතන දැන් තියෙන්නේ ගල. සිංහ පාදයට පිටුපසින් තියෙන ගල දිහා බලන්න පැලීමට ලක්වෙච්ච ගතියක් ඔයාට පෙනෙන්නට පුළුවන්. ඉතින් මේ පැලීම මොන කාලේ සිද්ධ වුණාද කියලා අපිට සාක්ෂි නැහැ. ඒ වුණාට මේ පින්තූරේ දිහා බලද්දී HCP බෙල් මහත්තයාගේ කාලේ මේ සිද්ධ වුණු බවට අපිට අනුමාන කරන්න පුළුවන්. මෙතන ගුහාවක් තිබුණ බවට සාක්ෂියක් තියෙනවා. මේ ගලට ඉහළින් නැති කොටසේ කටාරම් කොටලා තියෙනවා දැක ගන්න පුළුවන්. කටාරම් කොටන්නේ වැහි වතුර ගුහාව ඇතුළටේම වැලැක්වීමටයි. සාමාන්‍යයෙන් ඉස්සර අතීතයේ භාවිතා කරපු උපක්‍රමයක්. ඇයි මේ අපේ ඉතිහාසය වළලන්න මේ තරම් උත්සාහ කරන්නේ? මේ තරම් සාක්ෂි සාධක හෙළිදරව් කරද්දීත් ඒවා කෙරෙහි අවධානයක් නොදක්වනවා නම් ඒවා සොයාගත නොහැකි පර්යේෂණ හෝ පරීක්ෂණාගාර වලින් කිසිදු ඵලයක් අපිට නැත. අටුම තරමේ අපේ රටේ සිට පිටරටට නැව් නැගපු අපේ මහා උරුමයන් මේ රටට යළි රැගෙන ඒමවත් කළ යුතු. බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරයේ ඇති පුස්කොළ පොත් නැවතත් මේ මහ පොළවට ගෙන ආ යුතුය. සීගිරිය අභ්‍යන්තර මාලිගාවේ ගවේෂණයේදී ඉතා පරිස්සම් විය යුතුයි. මන්ද මකර සිම්පති සහ තවත් පිරිසක් අදටත් මෙම ස්ථානයේ ජීවමානව සිටිනවා. එසේ නැතහොත් ඊජිප්තුවේ මමි මගින් සිදුවන සාපයට වඩා වැඩි සාපයකට මුහුණ දීමට සිද්ධ වෙනවා. මම චමත් බ්ලොග්ස් මතක ඇතුව මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මම වීඩියෝ එකක් දාපු හැටි ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ට දැනගන්න මේක ෂෙයා කරන්න.